වොයිස් ටීවී විදියට අද දිනේදීත් අපි සම්බන්ධ කරගන්නවා මෙවර මහමැතිවරණ වෙනුවෙන් සමග ජන බලවේගේ වෙනුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ඉදිරිපත් වෙන පල්වෙන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහත්මයා තමයි අද අපි අපේ දේශපාලන සාකච්ඡාව සමග එකතු කරගන්නේ. විශේෂයෙන්ම අපි පළමුවෙන් ඔබතුමාගෙන් දැනගන්න කැමති විපක්ෂයේ විදියට ඔබතුමාලා ආණ්ඩුවට තෙල් සාත්තුවක්ද දැන් දෙන්නේ? කොහෙත්මනේ කවුරුද එහෙම කියනවනම් එක මුක්ත කුහක කතාවක් නැත්නම් සුද්ධ වූ බොරුවක්. අක්ෂර මේ ආණ්ඩුවත් එක ඩීල් නැහැ. ඩීල් තියෙන අය තමයි අර මේ ගිහිල්ලා අලි සහ පොට්ටු එකතු වෙලා ගැහුවේ. දැන් එතන ඉතුරුලා ඉන්නේ ඩීල් කරපු විතරයි. මම දේශපාලනේ කතා කරන්නේ. මම ඉතා පැහැදිලිව කියන්න ඕන දැන් මේ වෙනකොට ඇති වෙලා තියෙන තත්ත්වය ඔබයි මමයි කරපු මීට කලින් සංවාදයට වඩා වෙනස්. වෛද්‍ය කාර්ය මණ්ඩල, ආරක්ෂක කාර්ය මණ්ඩල සමුගේ කාර්යභාරය ඉහළින්ම ක්‍රියාත්මක කරනවා. ඒ වගේම පරිපාලන සේවයේ කාර්ය මණ්ඩලත් ඒ වගේම ක්‍රියාමාර්ගයක් ගන්නවා. ගමේ ග්‍රාම නිලධාරිතුමා මේ වෙලාවේදී විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන ඔහුගේ කාර්යභාරයත් ඉතාම විශිෂ්ට ක්‍රියාමාර්ගයක්. ඒ ක්‍රියාමාර්ගයට තව තවත් ශක්තිය, මේකෙන් කියන්නේ ශක්තිය අඩුයි කියන එකනේ, තව තවත් ශක්තිය දෙන්න ආර්ථික සංවර්ධන නිලධාරි, කෘෂිකර්ම පරිවේශන නිෂ්පාදන සහකාර සහ සමුද්‍ර සංවර්ධන නිලධාරි තව තවත් ශක්තිය දෙන්න කියන එක මම කියන කාරණේ. ඒ වගේම විශේෂයෙන්ම මීට කලින් සාකච්ඡා වෙනකොට ලංකාවෙන් එක මරණයක්වත් වාර්තා වෙලා තිබුණේ නැහැ. දැන් මේ වෙනකොට එක කනගාටුදායක ආකාරයක මරණ දෙකක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම මම අර එදත් කිව්වා අපේ ජනතාව මේ කාරණේදී හැසිරෙන ආකාරය, මේක ජනතාව විතර නෙවෙයි සමහර නිලධාරිනුත් ඉන්නවා වෙලාවකට ඉඳලා ආණ්ඩුවත් එහෙම හැසිරෙන්නේ කියලා, එක පැත්තකින් වගකීම් විරහිත බව, අනිත් පැත්තෙන් ආත්මార్థකාමී බව, අනිත් පැත්තෙන් මෝහය නැත්නම් මෝඩකමත් සමග බැද්ද වෙච්ච උද්දච්චකම, ඊළඟට පිරිහුණු විනය. දැන් පිරිහුණු විනය යටතේ මම එදා පෙන්නුව පැහැදිලිවම ඇඳිරි නීති කඩකිරීම. දැන් මේ ඔබයි මමයි මේ වැඩසටහන කරන මොහොත වෙනකොට ඇඳිරි නීති පනවපු දවසේ සිට මේ දක්වා ඇඳිරි නීති කඩකිරීම 7258ක්, වාහන අත්අඩංගුවට ගැනීම 1768ක්, ඒ වගේම පෞද්ගලික පැය 24 තුළ 508ක් ඇඳිරි නීති කඩ කළා. වගේම දැන් ලෝකයේ තුල කොරෝනා ආසාදිතයන්ගේ මියගිය සංඛ්‍යාව 37,780ක් විතරක්, ආසාදිත සංඛ්‍යාව 184,481ක් විතර තාපයන. මේ රටේ ඔටු ගහණය වැඩි කියලා ඔටු 10,000ක් මරන්න තීරණය කළා. ඒ වගේ තුන් ගුණයක් ජනතාව මේ වෙනකොට මේ ලෝකයේ හැරගිලා තියෙනවා. ඉතින් ඒ නිසා ජනතාවට හැකි තරම් වෙන්ව සිටීම අඩුම ගානේ මේ අප්‍රේල් 10 වෙනිදා වෙනකන් යටත් පිළිසෙන්. සමහර උඩත් පිළිසෙන් අපිට කියන්න බෑ කවද වෙනකන්ද කියලා ඉන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම දැන් ගම්වසා දැමීම, දැන් මේ මරණ සිද්ධවීම් සහ සමහර කෙනෙක් අර වගකීම් විරහිත බව, සමුල්ට කොරෝනා මූලික ලක්ෂණ ඇති වුණාම හෘද ආබාධයක් කියලා, උදරයේ ආබාධයක් කියලා, රෝවල් ගැටලු. මේකෙන් තව බොහෝ දෙනෙක් ඉතා අසාධාරණ විදියට අනතුරේ හිරලා තියෙනවා, විශේෂයෙන් රෝහල් කාර්ය මණ්ඩල. ඒ වගේම මම රජයටත් කියනවා, ඒ වගේම පෞද්ගලික කරන්න ඕන. මම දැක්ක දැන් බොහෝ තැන්වල මේ වේගෙන් නිෂ්පාදනය කරන්න පටන් ගන්න තියෙනවා හදිසි සත්කාර කරන දැඩි සත්කාරයකට වලට අවශ්‍ය ඇඳන්. ඒක ඉතා හොඳ තත්ත්වයක්. ඒ වගේම සිද්ධ වෙන්න තියෙන ආකාරය අපි දකිනවා. මේ කොරෝනා සම්බන්ධ සෞඛ්‍යමය මෙවලම් වෙන්ටිලේටර් කව නිෂ්පාදනය කරනවා. ඒ වගේම ෂණිකව අපිට හදාගන්න බෑ මානව සම්පත, විශේෂයෙන්ම අධිකම වෛද්‍යවරුන් හෙදියන් මේ දෙපිරිස සහ අනිකුත් පුහුණු කාර්ය මණ්ඩල හදිසි ප්‍රතිකාර නැත්නම් ICU වහා දැඩි සත්කාර ඒකක සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල පුහුණු කරගන්න. මේක ටිකක් කාලය යන වැඩක්. ඒ නිසා ඒකටත් කෙටි කාලීන ක්‍රමවේදයකට අපිට යන්නට සිද්ධ වෙලා තියෙනවා. වගේම මම ඉල්ලනවා ජනතාවගෙන් කරුණා කරලා මේ අනිත්‍යව අනතුරේ හෙලන්න එපා. සමුන්ට කොරෝනා දැක්කටු අපිට තියෙනවනම් ඒ කාරණේ ප්‍රධාන කරගන්න. මොකද සමහර රෝගී ඒ අධිකරපු රටේ තුළ රජයේ රෝහල්, පෞද්ගලික රෝහල් දෙකේම වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහෝදර රෝගීන් අපහසුතාවයට පත් වෙලා. ඒ වගේම විශේෂයෙන් මම කියන්න ඕන කැලුම් මම දැක්ක දෙයක් තමයි මේ ආහාර පාන අත්‍යවශ්‍ය ඖෂධ සන්නිවේදන දත්ත පහසුකම් සහ මේ සියල්ල ඉතා විධිමත්ව මැනවින්ව ජනතාව අතරට එන ක්‍රමවේදයක් සකස් කිරීම අංක 1. ඒ ක්‍රමවේදය ඒ ආන්තරේ තාම ඉතා විධිමත්ව දුවාගන්නේ නැහැ. එතකොට මම කියනවා ගමේ ඉන්න ශේෂ නිලධාරි 4 දෙනා, ආර්ථික සංවර්ධන නිලධාරි, ග්‍රාම නිලධාරි, සමුද සංවර්ධන නිලධාරි, කෘෂිකර්ම පරිවේශන නිෂ්පාදන සහකාර, මේ අයට යම් දිරි ගැන්වීමක් තිබුණා. දැන් මට මතකයි පහුගිය ගම්වතුර කාලේ අපි එහෙම
දිරිගැන්වීමත් කර අයදුම් පත්යක් කරනවා. අයිදුම් පත්ය පිරවීම වෙනුවෙන් විතරක් පිරවීම වෙනුවෙන් අයිදුම් පත්යකට රුපියල් 100ක් ගෙවුවා. කෙනෙක් කියන අවෙන් පුළා රුපියල් 100 අද ගන්නත් කියලා. නමුත් එදා එක අයිදුම් පත්ය පිරවි. ඒ නිසා දිරිගැන්වීමේ ක්‍රමවේදයක් එක ඒ අය ගමට යොමු කරේ. මේ වගේම සියලු දෙනා නුනා. දැන් ඔබ අහුව අපි ආණ්ඩුවට තෙල් සාතුවක් දෙනවාද කියලා. අනිත් පැත්තට අපිට දස ඇතින්ම එන දුරකට නැමුතුන් තමයි ඉතා සල්පයක් නිලධාරි. ඉතා සල්පයක් නිලධාරි මේ කටයුත්තදී ස්ථාන ලබා දීමේදී ඉතා පටු දේශපාලන කණ්ණාඩි වලින් බලනවා. එක්සත් ජාතික පක්ෂයේ හින්දා, ජනතා විමුක්ති පෙරමුණේ හින්දා, සමගි ජන බලවේගයේ හින්දා, ඒ වගේම කිසිම දේශපාලනයකට සම්බන්ධ නැතිවීමට සමහර අයට ප්‍රතිලාභ නොලැබීමේ රස්තයක්. නොසලකැරීම තියෙනවා. දැන් පුතාට සමෘද්ධිය තියෙනවා. තාත්තා පුතාගෙන් යැපෙන්නේ තාත්තට රුපියල් 5000 දීලා තියෙනවා. පුතාට කියන්න එපා කියලා. අර සමෘද්ධිලාභින් දෙනවා රුපියල් 10000 සමහර තැන්වල 5000 කියලා තියෙනවා. ඒ වගේම සමෘද්ධිලාභින් දෙකට කඩලා තියෙනවා අලුත් සහ පරණ. පරණයට දෙනවා අලුතට දෙන්න. මේ වගේ දේවල් කරන්න එපා. දැන් මං කියුවේ කලු ප්‍රධාන ප්‍රශ්න තුනක් තියෙනවා. සල්ලි තිබුණත් බඩු ගන්න විදියක්. ඉතින් මම මේක සඳහා පුන පුනා ආණ්ඩුවට යෝජනා කරන්නේ අපේ විවිධ සේවා සම්ප්‍රදාන සමිති වලට බඩු ගන්න අවශ්‍ය ශක්තිය දෙන්න. ඒ අයට බඩු මිලදී ගන්න අවශ්‍ය ශක්තිය දෙන්න. ඒ අයට මේ මොහොතේ පොලි රයිට මුල්‍ය ආධාරයක් ලබා දෙන්න. සමෘද්ධි ව්‍යාපාරයට වගේම විශේෂයෙන්ම සමුපකාර ව්‍යාපාරයට විවිධ සේවා සම්ප්‍රකාර සමිති වලට දෙන්න. එතකොට ඒගොල්ලෝ වාහන හයරකට ගනි බඩු භාණ්ඩ තොග වශයෙන් ගෙනේ. එතකොට ඒ දුන්නම ඒගොල්ලෝ එකතුත් කරන. ඒ වගේම ඔන්ලයින් ක්‍රමවේද හදාගන්න ඇයට මේ වෙලාවේ ශනික සාහනයක් දෙන්නේ. දැන් අපි දන්නවා ඔන්ලයින් ක්‍රමවේදයකින් බඩු භාණ්ඩ යවන ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒකත් යම් යම් ගැටලු තියෙනවා. ඒ නිසා රජය වහාම ඒ ඔන්ලයින් ක්‍රමවේද හරහා බඩු භාණ්ඩ අලෙවි කරන අයව මීට වඩා ශක්තිමත් කරන්න ඕන සම්පකාර. මොකද හැම ග්‍රාමවලදී වසමකටම එකක් හෝ අඩුම ගානේ වසම් දෙකකට එකක් නැත්නම් තුනකට එකක්. මං හිතන්නේ තුනකට එකක් තියෙන එහෙමවත් වෙලා. ග්‍රාමධාරි වසම් දෙකකට සම්පකාර ප්‍රාදේශිකයන් නැත්නම් නැහැ. එහෙම තමයි තමයි තුනකට එකක්. එතකොට එම මනුස්සයන්ට පුළුවන් මේ සම්පකාර ප්‍රාදේශික කියලා බඩු ගන්න. එතකොට ඖෂධ ලබා දෙන්න ඔසුසෙල් විතරක් මදි. අඩුම ගානේ කඩිනම් ෆ්‍රැන්චයිස් නැත්තම් බලයලා ඔසුසල් නියෝජිතන් එක නගරයක එක ෆාමසියකට බලපත්‍රයක් දීලා ඒ පිළිබඳව දැඩි අවධානයෙන් යොමු කරන්න. ඒ වගේම බඩු ගන්න බඩු ගෙදර ගාවට ආවා. ආහාර ටික, වියලි ආහාර ටික, එළවලු ටික, ඩේටා කාඩ් එක මේ සියල්ල ආවත් ඒ වගේම විශේෂයෙන් මේ බඩු ගන්න අල්ලින තිබිරිසක් කියලා. දැන් මම යෝජනා කරන්නේ ආණ්ඩුව ප්‍රසිද්ධ කරන්න තෙල් මිල ලෝක වෙන ඔබේ අඩුම දවසේ සිට මේ දක්වා කණිජ තෙල් සංස්ථාවට සහ අදාළ මේ රජයට ලැබිච්ච ආදායම කොච්චරද කියලා ජනතාවට කියන්න. එතකොට ඒ වගේම IOC සමාගම විශාල ලාභයක් ලැබුණා. ඒකෙන් කොපමණ ප්‍රමාණයක් යලි බදු විදියට අය කරගන්න ක්‍රමවේදයක් හැදුවද? හැදුවේ නැද්ද? හැදුවේ නැත්නම් ඒ ඇයි? හැදුවා නම් ඒ ලැබුච්ච බදු විදියට ලැබිච්ච ප්‍රමාණය කොච්චරද කියලා කියන්න. අපි කියමුකෝ ඒ ලැබිච්ච සමස්ත මුදල රුපියල් බිලියනයක් නැත්නම් බිලියන 2ක් නැත්නම් බිලියන 5ක් කියලා එයින් හරියට රජයේ වියදම් වලට තියාගන්න. භාණ්ඩාගාර දෙකක් අපි එච්චර මුත්තනක් මොකද මේ වෙලාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වැට් එක අනිකුත් බදු සතු කරන්න තියෙන ඉඩපස්ස අඩුයි. එන්න දාරු ගෙවල් වල ඉර වෙනවා. ඒක අපිට තේරෙනවා. හැබැයි මේ එකතු වෙන විජු බදු බ්‍රේක්වෙන් වෙන පුළුවන් වරායෙන් වෙන පුළුවන් ගුවන්තොට වලින් වෙන පුළුවන් සමහර විජු වල වක්‍ර බදු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එකතු කරගන්න පළාත් ආදායම් දෙපාර්තමේන්තුවට යම් යම් ගැටලු තියෙන බව ඇත්ත. හැබැයි රජයට මේ වෙලාවේ ඔය ලැබිච්ච විදේශ ආධාර විදේශ ණය එක මේ ඔක්කොත් එක අපි යමු කොත් රජයේ දෛනික වියදම් සඳහා ඉන් අඩක් තියන්නේ. ඉතුරු වැඩ විශේෂම මේ එදා වෙල එදා හොයාගෙන ජීවත් වෙන කුලි වැඩක් කරලා ජීවත් වෙන පවුල් කුටුම්ම එමණත එහෙම අය ඉන්නවා 30 ලක්ෂයක්. මතක තියාගන්න රාජ්‍ය සේවය ඉන්නේ 15 ලක්ෂයක්. විශ්‍රාමිකව ඉන්නේ ලක්ෂ 6ක් විතර. දැන් මෙන්න මේ 30 ලක්ෂය. ඒ වගේම සමෘද්ධියෙන් ලැබෙන අය කිසිම එහෙම දෙයක්වත් ලැබෙන්නේ නැති අඩු ආදායම් ලාභී අය. ඒ වගේම වතු කරේ ජීවත් වෙන අය ලයින් කාමරේ විතරයි තියෙන්නේ. ඒගොල්ලන්ට පැලයක්වත් හිතෝ ගන්න දෙන්නේ නැහැ වතු අධිකාරීවරු. ඒ වගේම හිඟා කෑමෙන් ජීවත් වෙච්ච මිනිස්සු නන්නත්තර වෙලා ඉන්නවා. ඒ වගේම අයිගුන්ටක ප්‍රජාව ගොඩක් අය කතා කරන්නේ නැහැ. මේ අයිගුන්ටක ප්‍රජාව හා ඒ හා සමාන ප්‍රජාවන් ඉන්නවා. ඒ වගේම කලින් කිව්ව විදිහට කිව්ව රැකියාව නොකරන තවත් කතා කරන්නේ නැති පිරිසක් ඉන්නවා. ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ තමයි ඒ ගෙදර හිර වෙලා ඉන්නේ අම්මයි තාත්තයි විතරයි. ඒ වගේම වැඩිහිටි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඉන්නවා. ඒ වගේම ආබාධිත මන්ද මානසික අය ඉස්සර කියපු දැන් කියන විශේෂ අවශ්‍යතා තියෙන නැත්නම් විශේෂ හැකියාවන් තියෙන මේ පුජ්‍යලෝ ඉන්න නිවාස තියෙනවා.
රජයේ හෝ පෞද්ගල කයගෙන් පාලන වෙන එම ආයතන තියෙන වගේම නිවාස තුල ඉන්නවා. එහෙම පවුල් විතරක් කියන. ඒ වගේම මාලිබර ප්‍රාදේශීයකම් කොටස් මම කියන පඬිතාවත් ඒ වගේ තමයි. ඒ නිසා මෙන්න මේ අය වෙනුවෙන් අදාළ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම හරි වැදගත්. ඒ වගේම විශේෂයෙන් ගෑස් මිල අඩු ගානේ තෙල් මිල අඩු කරන්න බැරි නම් ඇයි රජය පැකිලෙන්නේ ගෑස් මිලේ සහනයට එන්නේ? මම කියන්නේ තෙල් මිල අඩු කරන්න ඕන වහාම ගෑස් මිල අඩු කරන්න ඕන. හැබැයි එහෙම අඩු කරන්න බැරි නම් ඒ ගන්න ලාභයක් ඉන්දියන් ඔයිල් සමාගමට යන ලාභයෙන් හරි අඩුකුත් අරගෙන මේ ඉතුරු මේ ලාභෙන් මම කියන්නේ ලාභෙන් බදු හරහා මුදල් අරගෙන එයින් කොටසක් රජය දයින් කරන රටට තියාගන්න ගමන් ඉතුරු ටික ජනතාවට ටෝකන් එකක් විදියට දෙන්න ගමේ සමපකාර කඩේ ශක්තිමත් කරන සමපකාර ප්‍රාදේශික ශක්තිමත් කරන. ඒ වගේම විශේෂයෙන් මම පුන පුලා ඉන්නවා දැන් ආරක්ෂක අමාත්‍යාංශය සමුහිත කරන්න පුළුවන් ප්‍රශස්ත කාර්යභාරය ගන්න. වෛද්‍ය ශේෂය සහ විශේෂ සෞඛ්‍ය අමාත්‍යාංශය තමන්ට කරන්න පුළුවන් ප්‍රශස්ත කටයුතු කරන. දැන් හැම ගමකම ඉන්න කෘෂිකර්ම පරිශ්‍රයේ නිෂ්පාදන සහකාරවනේ. ඒ ගම ගොවි ජන සේවා දෙපාර්තමේන්තු තියෙනවා. පළාත් මට්ටමින් තියෙනවා දිස්ත්‍රික් මට්ටම. ඒ වගේම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු තියෙනවා. ඒ වගේම ජාතික මට්ටමේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවි ජන සේවා සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තු තියෙනවා. මේ අයට මම කියනවා තමුන්ගේ කාර්යභාරය විදිහට හැකි තරම් දැන් පැල හදන්න. ඒ වගේම මේ පැල ගමට බෙදන්න පටන් ගන්න. වගේම දැන් ඔබට පේනවා විශේෂයෙන්ම බොහෝ ප්‍රදේශවලට වැසි වැද වැටුණා. ඒ වගේම දැන් වැසිත් එක්ක ඊළඟට ඩෙන්ගු ඇති වෙන්න පුළුවන්. ඔය ගෙවල් වලට වෙලා ඉන්න ජනතාවට මම කියනවා තමුන්ගේ ගෙදර පවිත්‍ර කර ගැනීමේ කටයුත්ත, තමුන්ගේ වත්ත පවිත්‍ර කර ගැනීමේ කටයුත්ත මේ කටයුතු වලට මුල පුරන්න. ඒ වගේම විශේෂයෙන් දැන් කොරෝනා ආසාදිතයන් සැකයි සැක කරන අය විතරක් නෙවෙයි පිටපළාතක ඉඳලා දවස් කීපයක් ගියවිලා ගෙදර ආවත් ඒ අය දිහා බලන්නේ නිකන් සමාජ රෝගියෙක් දිහා බලන ආකාරයට. නිකන් HIV ආසාදිතෙක් දිහා බලන ආකාරයට. මේ වගේ ප්‍රවණතාවයක් ඇති වෙලා තියෙනවා. මේ වගේම දැන් කොරෝනා ආසාදිතයන් දැඩි සත්කාරයකවල ඉන්නෝ නම් ඒවයි පවුල් වල අය දරුමුණු පුරක් අනාගතයේදී ඒ අය දිහා බලන ආකාරය වෙනස් වෙනවා. මේක ඛේදනීය තත්ත්වයක්. ඒ වගේම කොරෝනා ආසාදිතෙක් මියගිය ප්‍රදේශවල ඒ මියගිය පුද්ගලයන්ගේ ඒ ගම්මාන පවාදෙන් සීල් කරන තත්ත්වයකට පත්ලා තියෙනවා. දැන් මේ ගම්මාන සීල් කරන තත්ත්වයන් එක ඒ ගම්මාන දිහා බලන්නේ වපරෙන් ඒවා පුද්ගලෝ දිහා බලන්නේ වපරෙන් ඒ අය මේද පීඩාවන්ට ලක්වන අතවරයන්ට ලක්වන තත්ත්වයන් තමයි සමාන දවස් පිට පාසල් පටන් ගන්න ඒ දරුකෝ දිහා බලන තත්ත්වය. ඒ නිසා රජයේ වහාම උපදේශන හා මාර්ගෝපදේශන ඒකවල තියෙන උපදේශාංශය මාර්ගෝපදේශනය වන වෙන්න කියා පැත්තට උපදේශනාංශ වේගෙන් වර්ධනය කළා. මේ උපදේශන සේවා කවුන්සලින් සේවා මේ රටේ ඉන්නෝ කවුන්සලින් නැත්නම් උපදේශනය පිළිබඳ උපාධිධාරී පශ්චාත් උපාධිධාරී ඒ වගේම ඩිප්ලෝමාධාරී විවිධ පුහුණුව ලැබපු ප්‍රාමාණික උපදේශනය පිළිබඳ පුද්ගලයන් ඒ පුද්ගලයන්ගේ සහයෝගය රජය ලබා ගන්න ඕන කියලා මම කියනවා. එසා මෙන්න මේ පිළිබඳව අවධානය යොමු කරගම මම තරේම රජයට කියනවා ගෑස් වල මිල අඩු කරන්න, ඉන්ධන මිල අඩු කරන්න. ඒක මේ අවුරුද්දකට ප්‍රථම කරන්න පුළුවන් නම් ඉතා වටිනවා. එතෙක් මේ දක්වා ලැබුණු ලාභෙන් හරි අඩක් විතරක් භාණ්ඩාගාරයේ තියාගෙන රජයේ වියදම ඉතුරු සියල්ල රුපියල් 30කට රුපියල් 5000ක වවුචරයක් එහෙම නැත්නම් 10000ක වවුචරයක් දෙන්න සම්පකාර ප්‍රාදේශික ශක්තිමත් කරන්න විවිධ සේවා සම්පකාර සමිති වලට පොලි රහිත ණයක් කඩිනමින් ලබා දෙන්න ඒ වගේම වාහන සහ ඉන්ධන ලබා ගැනීම ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්න. ඒ වගේම මම අර කලින් කිව්වා වගේ කැලුම් නරක තත්ත්වයක් තියෙනවා ගම්වල. ඔබටත් ඒක තේරෙන්න ඇති. පාට කණ්ණාඩියෙන් බලලා ඇතැම් සාසන නිලධාරීන් ප්‍රමාණයක් කටයුතු කරනවා. බහුතරයක් නිලධාරීන් වගකීමකින් දැඩි කැපවීමකින් කටයුතු කරනවා. ඒ සියලු දෙනාගේ මූණේ දැඩි ගාමි ඒ සියලු දෙනාට නිග්‍රහවන විදිහට කටයුතු කරන පුද්ගලයෝ ඉන්නවා. ඒ නිසාම මේ අර ගමේ තියෙන ආර්ථික සංවර්ධන නිලධාරී, ග්‍රාම නිලධාරී, පුෂ්කරණ පරිශීලන නිලධාරී, සමුච සංවර්ධන නිලධාරී කියන යාන්ත්‍රණයට දැඩිව උපදෙස් දුන්නු අඩුම ගානේ පොලිස් නිලධාරීන් දෙන්නේ කොහොම තුන්දෙනෙකුත් හමුදා නිලධාරීන් දෙන්නේ කොහොම තුන්දෙනෙකුත් හැම ගමකටම අනුයුක්ත කරන්න පුළුවන් මේ විදිහට. ඒ නිසා මේ රටේ ගම්දාරි වසන් 14000යි තියෙන. ඒ 14000ට ඉන්න අත්‍යවශ්‍ය සේවා වලට අවශ්‍ය පොලිස් හමුදා නිලධාරීන් අදාළ ප්‍රදේශවල රඳවගෙන ගමන් යොදවන්නේ ඇයට උපදෙස් දෙන්න දේශපාලන කෝණය මත කිසිම කෙනෙක්ව වර්ගීකරණයට ලක් කරන්න ඉඩ තියන්නේ නැතුව මේ කටයුත්ත අර නිලධාරීන් හරියට කරනවද කියන එක මොනිටරින් ඇන් ඉවැලුවේෂන් නැත්නම් ඒ ගැන හොයා බලන එක අදාළ බලධාරීන්ට පවරලා ඒ කටයුත්ත සිද්ධ කරන්න කියලා මම ඉල්ලනවා. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න
අපේ channel එක subscribe කරන්න.